සතක හමුව එංගලන්ත කණ්ඩෑමට එරහි වසර දාහකට පසුව ටෙස් ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩෑමද සමත් වුණා. ඒ දෙරට අතර පැති තරගතුනකින් සමන්විත ටෙස් තරගාවලි අවසන් තරගින් එංගලන්තයේ පරදා කඩුළු අටක ජයක් වාර්තා කරමින්. කෙසේ වෙතත් ටෙස් තරගාවලිය දෙකට එකක් ලෙසින් ජයගත්තේ එංගලන්ත කණ්ඩෑමයි. ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී පැති තරගේ ජය ගැනීමට දෙවන ඉනිමේදී ලකුණු 219 ඉලක්කයක් ලබා ගිය ශ්‍රී ලංකාව තරගේ සිව්වන දිනයේ වූ අද දිනේදී කඩුළු දෙකක් දැවී සිටියදී ජයග්‍රහණය තහවුරු කළා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙසින් කටයුතු කරන සනත් ජයසූරියට එම ධූරයේ සේවා දිගුවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ආයතනයේ තීරණය කර ඇති බවට වාර්තා වනවා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ එළබෙන ශ්‍රී ලංකා තරග සංචාරයේදීද ඔහු වැඩ බලන පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නියමිතයි. ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් සුපිරි ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කළ පසුබිමකයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම තීරණය ගෙන ඇත්තේ. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙසින් සනත් ජයසූරිය පත් කරනු ලැබුවේ ඉන්දිය කණ්ඩායමේ නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයේ සහ එංගලන්ත තරග සංචාරයේ සඳහා පමණයි. ඉන්දියාවට එරෙහි වසර 27කට පසු ඓතිහාසික එක් දින තරගාවලිය ජයක් වාර්තා කිරීමටත් සනත් ජයසූරියගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ICC ලෝක ටෙස්ට් සූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක් ඇතුළත් ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. පළමු තරගයේ සැප්තැම්බර් 10 වනදා ආරම්භ වනු ඇති. දෙවන තරගයේ සැප්තැම්බර් 26 වනදා ආරම්භ වීමට නියමිතයි. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.